ආයුබෝවන් සුබ මධ්‍යහන ඔබ ස්වාධින රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ කොරෝනා අවදානමත් මතක ඡන්දය ගැන ජනතාව තැබූ විශ්වාසයට ජනපතිගෙන් ප්‍රසාදය මධ්‍යස්ථාන 77කදී ඡන්ද ගණන් කිරීම ආරම්භේ නිරෝධායන නීති මැද්දෙත් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71යි පළමු ප්‍රතිඵලය කඩිනමින් ලැබෙන ලකුණු ලද සැනින් එසැනින් වටට දෙන්න ITN සූදානමින් කාලගුණය අයහපත් අද සුලඟත් වැස්සත් වටටම බලපාන ලකුණු 135ක් මරු තුරුලට යවා 4000කට තුවාල සිදු කළ බේරුට් විපිරීමේ වගකිව යුත්තන් නිවාස අඩස්සියේ දේශීය ප්‍රවෘත්ති කොවිඩ් 19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත් වූ දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රජයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ විශ්වාසය තැබූ සියලු දෙනා වෙත තම ස්තුතිය පළ කරන බවයි සඳහන් කළේ ඊයේ පැවති මහමැතිවරණයේදී 171කට ආසන්න ඡන්දදායකින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා කොවිඩ් 19 අවදානම හමුවේ වුවද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ තිබූ විශ්වාසය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා මහමැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 77කදී මෙවන විට සිදු වෙමින් පවතිනවා ඡන්ද ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට හැකිවන බවයි තේරීම් බහර නිලධාරීන් පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ තොරතුරු ගෙනෙන්නේ චතුක දිවාෂණ චතුක 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඡන්දෙන් තේරීපත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ අපේක්ෂකයන් 19 දෙනෙක් 924 දෙනෙක් දේශපාලන පක්ෂ 16ක සහ ස්වාධීන කණ්ඩායම් 26ක අපේක්ෂකයන් 924 දෙනෙකු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වුණා. එෙහිදී ඡන්දදායකයන් 17,09,209ක ඡන්දදායකයන්ගෙන් 71ක පමණ ප්‍රමාණයක් ඡන්දය භාවිත කොට තිබෙනවා. ඒ ඡන්ද ගණනය කිරීමේ කටයුතු අද උදෑසන ආරම්භ වුණේ. අද උදෑසන 8 සිට කොළඹ රාජකීය විද්‍යාලයේ දීසේනනායක විද්‍යාලය ඉසිපතන විද්‍යාලය කියන මේ විද්‍යාල කේන්ද්‍ර කරගෙනමින් ඡන්ද කොට්ටාෂ 15 ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ වුණා. ඒත් එක්කම තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී ආරම්භ වුණේ. ඒ සියලුම මැතිවරණ ගණන් කිරීම එහෙම නැත්නම් ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල අවසන් ප්‍රතිඵල ලැබෙන්නේ කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා තිබෙන මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේට වෙනදා රාජකීය විද්‍යාලය මධ්‍යස්ථානයේ හරහායි සිදු කරන්නේ. කෙසේ වෙතත් මෙවර කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක යම් යම් තීන්දුව తీරන වෙනස් කිරීමත් සමග බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා තිබෙන මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ හරහා සිදු කරන්නට නියමිතයි. ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිඵල නිකුත් කළ සැනින් එසැනින් ඔබ වෙත ගෙන එන්නට. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්ක තේරීම් බාර නිලධාරී ප්‍රදීප අසරත්න මහත්මයා සඳහන් කළේ පසුරු වන විට අපට පළමු ප්‍රතිඵලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලයක් සඳහන් කරන්නට හැකියාව ලැබෙවි කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ මේ ඡන්දදායකයන්ගේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු වල තොරතුරු ඒ වගේම රට පුරා ඡන්ද ගණනය කිරීමේ තොරතුරු සහ නිල ප්‍රතිඵල ලද සැනින් එසැනින් ගෙන එන්නට ස්වාධින් රූපවාහිනී මාධ්‍ය ජාලය විදිහට අප සූදානම්. අද උදෑසන වරුවෙම අපි මේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු නිරීක්ෂණය කළා. එහිදී ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ ආරක්ෂක විධිවිධාන උපරිමයෙන් තහවුරු කරමින් මේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වන බව තමයි අපට සඳහන් කළ හැකි. චමිලානන්ද සමගින් මම චතුක දිවාෂණ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ විශේෂ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ අවසන් මධ්‍යස්ථානයේ සිට. ස්තුතියි චතුක තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ තොරතුරු ගෙනින්නේ අපනියෝජිත පුබුදු ප්‍රභාෂණ. පුබුදු අපි මේ මොහොත වෙනකොට රැඳෙන්නේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල. අපි බොහොම ගෞරවයෙන් මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා බදුල්ල දිස්ත්‍රික් ලේකම් තුමිය, ඒ වගේම එතුමිය බදුල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිනිය දමයන්ති පරණග මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. අපිට කියන්න දැන් අපි දන්නවා මේ මොහොතේ ගණන් කිරීමේ කටයුතු ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා බදුල්ල දිස්ත්‍රික්කේ. කොහොමද මේ මොහොතේ තත්ත්වය?
ඔව් මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ කටයුතු පරිශ්‍ර දෙකක සිදු වෙනවා බදුල්ල මහා විද්‍යාලයේත් ඒ වගේම බදුල්ල ධර්ම දූත විද්‍යාලයේත් මධ්‍යස්ථාන 146ක අද උදෑසන 8ට අපි ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරා අද දවසේදී මේ බදුල්ල දිස්ත්‍රික්කයේ යම් වැසි සහිත කාර්ගුණ තත්ත්වයක් තියෙනවා මේක ගණන් කිරීමට යම් බලපෑමක් තියෙනවද නැහැ ඇත්තටම නැහැ මොකද ඊයේ දවස් තුල මෙහි කාලගුණික තත්ත්වය ඉතාමත් හොඳින් පැවතුණා ඒ නිසා ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පැවතියා යහපත් කාලගුණියත් ඒ වගේම ජනතාවගේ පැවති උනන්දුවත් අනුව අද දවස් තුල ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ මධ්‍යස්ථාන ඇතුළත ඒ නිසා වර්ෂාවයකට බාධාවක් නෙවෙයි ඒක බාධාවක් කරගෙන නැහැ නිලධාරී නිවුසලුව මේ කටයුතු වල නිරත වෙනවා බදුල්ල දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵල අපිට කොයි වගේ වෙලාවක දැනගන්න ලැබෙයිද බදුල්ල දිස්ත්‍රික්කයේ අපිට 12 වගේ වෙද්දී අපිට පුළුවන් වෙයි පාටි කවුන්ට් එක. එහෙම නැත්නම් පක්ෂ ජයග්‍රහණයන් කොහොමද කියන එක අපිට ලබා දෙන්න පුළුවන් වෙයි. මනාප ගණම් කිරිනවා ඊට පස්ව අපි ආරම්භ කරනවා. හොඳයි ඔබට බොහොම ස්තුතියි රාජකාරී ගොඩක් මැද අපිට ඒක දුනාට. හොඳයි එහෙනම් මේ සියලු තොරතුරු තුමේ කිව්වා වගේ අද දහවල් වෙද්දී අපිට ප්‍රතිඵල දෙන්න පුළුවන් වෙයි කියන සුබ ආරංචියත් එක්ක අපි නැවත හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා නායන තෙන්න කොන් සමගින් මම පුබුදු ප්‍රභාෂණ බදුල්ල සිට. ස්තුතියි පුබුදු බදුල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු ගැනීම සම්බන්ධයෙන්. දෙවිනපුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල අප ප්‍රාදේශීය වාර්තාකරුවන් රැඳී සිටිනවා. ඔවුන් පවසන්නේ කඩිනමින් ගණන් කිරීමේ කටයුතු සිදුවන බැවින් ප්‍රතිඵලද ඉදිරිපැය කිහිපයේදී ලබා දීමට හැකිවනු ඇති බවයි. දසවිස්ස පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ ආරම්භ වුණා. මේ වන විට ශාලා 58කදී ඡන්ද ගණන් කිරීම මින් පවතිනවා. මම ස්වාධින් රූපවාහිනි උපුල් ශාන්ත පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ සිට. නිලධාරීන් 3000කට අධික සංඛ්‍යාවක් ගණන් කිරීමකට තුල නිරත වෙලා ඉන්නවා. සියලුම ශාලා තුල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගමනය කරමින් ඒ නිලධාරීන් මේ වෙනකොට ගණන් කිරීමකට තුල සිදු වෙනවා. අපි විශ්වාස කරනවා පක්ෂ ප්‍රතිපල අද පස්වරු දෙක පමණ වන විට ලබා දීමේ හැකියාවක් ලැබෙයි කියලා. ඒ වගේම මධ්‍යම රාත්‍රියේ ප්‍රථම මනා ප්‍රතිපලයක් ලබා දීමේ හැකියාවක් ඇති කියලා විශ්වාස කරනවා. මමේමෝතේ රැඳී සිටින්නේ හම්බන්තොට සුචි ජාතික පාසලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුල විශේෂයෙන් සඳහන් කළ යුතු කොරෝනා නීතියට අනුකූලව මෙම සීලු කටයුතු සිදුවෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වෙනවා. ඒ සුචි ජාතික පාසල සහ හම්බන්තොට මහවිද්‍යාලයේ රැඳී සිටින අප සමගින් මම අමිල සම්පස්රි හම්බන්තොට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මාතර දිස්ත්‍රික්කයේ අද උදෑසන 7 සිට ඉතා සාර්ථක අන්දමින් සිදු වෙනවා. විශේෂයෙන් උදෑසන 7ට තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ බවයි මාතර දිස්ත්‍රික් මැතිවරණ තේරීම් බාර නිලධාරී ප්‍රදීප් ප්‍රත්නායක මහතා අප සමග කියා සිටියේ. මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතියත් එම එය ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලට බාධාවක් නොවන බවයි තේරීම් බාර නිලධාරී ප්‍රදීප් ප්‍රත්නායක මහතා අප සමග වැඩිදුරටත් කියා සිටියේ. ඊයේ දිනේ මෙන්ම අද දිනේත් මාතර දිස්ත්‍රික්කයේ තුල ඉතා සාමකාමී තත්ත්වයක් පවතිනවා. ඉදිරියේදීත් මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු පිළිබඳ තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මා සමු ගන්නවා. සාදීන රූපහානි සේවය වෙනුවෙන් රසුන් දහනායක මාතර සුජාතා විද්‍යාල පරිශ්‍රයේ සිට. ගණන් කිරීමේ කටයුතු මේ වන විට පස්දුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කළුතර මියුසියස් විදුහල හා කළුතර තිස්ස මධ්‍යම මහාවිද්‍යාලය කියන ස්ථාන තුනෙහිදී අද උදෑසන 8ට පමණ ආරම්භ වූවා. කළුතර තේරීම් බාර නිලධාරී යුඩීසී ජයලාල් මහතා විසින් ලබා දුන් නිවේදනයත් සමගින් තමයි මෙම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වූයේ. මුලින්මාපි ඡන්ද පෙට්ටියේ ඡන්ද පත්‍රිකා ගණන් කිරීමක් කර ලබනවා. දෙවනාදී දවසින් එක් එක් පක්ෂ සහ කණ්ඩායම් ලබාගත් ඡන්ද ප්‍රමාණය ගණන් කිරීම කර ලබනවා. තුන්වනාදීදී අපි එක් එක් ඒ ලබාගත් මනාප ගණන් කිරීමක් අපි කර ලබන්නේ. අද පස්වර 12න් පසු ප්‍රථම සහ දෙවනාදී ගණන් කිරීම කටයුතු අපට අවසන් කරන්න පුළුවන් කියලා බෙල්ලා. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දේ ගණන් කිරීමේ කටයුතු අද උදෑසන ආරම්භ වුණා. ඒ අනුව මධ්‍යස්ථාන 120කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු පොල්ගොල්ලේදී මේ වෙනුවට සිදු කරනවා. අද දහවල් 12 පමණ වෙනුවට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ නිකුත් කිරීමට හැකි වෙතයි දිස්ත්‍රික් ලේකම් තේරීම් බාර නිලධාරී තිස්ස කරවරත්න මහතා සඳහන් කරා. උදෑසන සිටම මහනුවර ප්‍රදේශයේ යම් කිසි වර්ෂාපතනයක් ඇදහැළුණත් මේ වෙනුවට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඒක ආකාරයෙන්ම සිදු වෙනවා. ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ කටයුතු අද දින උදෑසන 8ට ආරම්භ වුණා.
මධ්‍යස්ථාන 120ක ගණන් කිරීම කටයුතු ආරම්භ කළා. මේන් මධ්‍යස්ථාන 30ක් තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහාත් ඉතිරි මධ්‍යස්ථාන 90 ඡන්ද පොළවලින් පැමිණෙන ඡන්ද ගණන් කිරීමටත් යොදාගෙන තිබෙනවා. උදෑසන 8ට ගණන් කිරීම කටයුතු ආරම්භ කරා. දැන් ඒ ඉතාමත් හොඳින් ඒ කටයුතු සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයේ ගාල් දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමට අදාළව ඡන්ද ගණන් කිරීම කටයුතු අද උදෑසන ආරම්භ කරනු ලැබුවා. ගාල් සවුත්ලන්ඩ් විද්‍යාලය සහ ගාල් ඇලෝසිස් විද්‍යාලයේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන අතර මේ සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙන ආකාරයත් අපට දැක ගන්න ලැබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය වුවත් එය බාධාවක් කර නොගෙන නියමිත වේලාවට ඡන්ද කටයුතු ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරපු ආකාරය අපට දැක ගන්න ලැබුණා. අද උදෑසන සිට ගාල්ල ප්‍රදේශයට විශේෂයෙන්ම ගාල්ල නගරයටත් ධාරණ පාර්ත වර්ෂාවක් සහ සුළඟක් පැවතීම හේතුවෙන් නිලධාරීන්ට සුළු සුළු බාධාකාරී තත්ත්වයන් ඇති වුණත් නිලධාරීන්ගේ රාජකාරියට තියෙන කැපවීම අනුව ඔවුන්ගේ පෞද්ගලික වාහන හා වෙනත් පහසුකම් යොදාගෙන නියමිත වේලාවටම සීලුම නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම නිසා අපිට සැලසුම් කර ආකාරයටම උදෑසන 7:30ට සීලුම මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්න හැකියාව ලැබුණා. අපි අපේක්ෂා කරනවා පෙරවරු 11:00 12:00 වගේ වෙනකොට පිට ආසන මට්ටමේ ගාලු දිස්ත්‍රික්කයේ එක් ආසනයක හෝ දෙකක ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශිත කිරීම හැකි වේයි අපි විශ්වාස කරනවා. 2020 මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිශතවලට අනුව 2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර සෑම දිස්ත්‍රික්කයකම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයේ අඩුවක් වාර්තා වනවා. ප්‍රකාශිත ඡන්දවලින් මෙවර වැඩිම ප්‍රතිශත වාර්තා වූයේ හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්වලිනුයි. 2019 ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 85.76% ලෙස වාර්තා වුණා. මෙවර මැතිවරණයේදී එය 70%ක් දක්වා පහළ බැස තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ 86.25% ලෙස ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ වුවද මහමැතිවරණයේදී එය 65%ක් ලෙසයි වාර්තා වන්නේ. බඩකලපුව දිස්ත්‍රික්කයේ 77.2% ලෙස ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වූ අතර මෙවර එය වාර්තා වූයේ 76%ක් ලෙසයි. දිගමටුල්ල දිස්ත්‍රික්කයේ 2019 ජනාධිපතිවරණයේදී 82.32% ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණා. මහමැතිවරණයේදී එය 73%ක් දක්වා පහළ බැස තිබෙනවා. ජනාධිපතිවරණයේදී 85.15% ලෙස වාර්තා වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙවර වාර්තා වූයේ 70%ක් ලෙසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 87.40% ලෙස ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වූද මෙවර වාර්තා වූයේ 76% පමණයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ 86.44% ලෙස ජනාධිපතිවරණයේදී වාර්තා වූ ප්‍රතිශතය මෙවර 70%ක් දක්වා පහළ බැස තිබෙනවා. 83.29% ලෙස ජනාධිපතිවරණයේදී බාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වූ අතර මෙවර වාර්තා වූයේ 72% මාතර දිස්ත්‍රික්කයේ 85.93% ලෙස ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වුණා. මහමැතිවරණයේදී එය 70%ක් දක්වා අඩු වී තිබෙනවා. 88.02% ලෙස පැවති මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය මහමැතිවරණයේදී වාර්තා වූයේ 73%ක් ලෙසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 85.06% ලෙස ජනාධිපතිවරණයේදී වාර්තා වූ ඡන්ද ප්‍රතිශතය මහමැතිවරණයේදී 75%ක් ලෙස වාර්තා වුණා. 2019 ජනාධිපතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වූයේ 85.92% ලෙසයි. එය මෙවර 71%ක් දක්වා පහළ බැස තිබෙනවා. ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ වාර්තා වූ 76.53% ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙවර වාර්තා වූයේ 65%ක් ලෙසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ 87.11% ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මහමැතිවරණයේදී 72%ක් ලෙස වාර්තා වුණා. 82.97% ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වෙද්දී මෙවර වාර්තා වූයේ 74%ක් ලෙසයි. වන්නි දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 76.59%ක්. මහමැතිවරණයේදී එය 74%ක් දක්වා අඩු වී තිබෙනවා. වැඩිම ඡන්ද දායකින් සංඛ්‍යාවක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ලෙස වාර්තා වූයේ 83.31%ක්. මහමැතිවරණයේදී එය 68%ක් ලෙස වාර්තා වූ අතර එය 15.31%ක අඩුවීමක්. මහනුවර දිස්ත්‍රික්කයේ 84.89% ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මහමැතිවරණයේදී 72%ක් දක්වා අඩු වී තිබෙනවා.
යාපනී දිස්ත්‍රික්කයේ 68.02% ලෙස ජනාධිපති වරණේදී ප්‍රකාශිත ඡන්ද වාර්තා වුණා. එය මෙවර වාර්තා වූයේ 67% ලෙසයි. 2019 ජනාධිපති වරණේදී 85.71% ලෙස වාර්තා වූ කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙවර 65% දක්වා අඩු වී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනාධිපති වරණේදී 85.24% වූ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මහමැති වරණේදී වාර්තා වූයේ 65% ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනාධිපති වරණේදී 82.82% ලෙස ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වුණා. එය මෙවර 68% ලෙස වාර්තා වී තිබෙනවා. මේ අනුව 2020 මහමැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71% බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර මහමැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩුවද මෙරට රැඳී සිටින ඡන්ද දායකින්ට අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක පවතින බව පැෆ්‍රල් සංවිධානයේ පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා. මෙවර ප්‍රතිඵලයේ අපේ නිරීක්ෂණ අනුව 72% ප්‍රමාණයක් ඡන්දය භාවිත කරන බව තමයි අපේ දල නිරීක්ෂණය වෙන්නේ. 72% කියන්නේ ඉතාම ප්‍රශස්ත මට්ටමක්. මේ COVID-19 පැවති රටවල්වල පැවති මැතිවරණත් එක්ක සංසන්දනය කළ බලනකොට මම හිතන්නේ අපේ රටේ ඡන්දදායකයා ඉතාම උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා. ලංකාව තුල මේ මොහොතේ ඉන්න ඡන්දදායක ප්‍රමාණය සැලකිලට ගත්තොත් මේක 80ක් 85ක වගේ ප්‍රමාණයකට ඡන්දය පාවිච්චි කරලා තියෙන නිසා මේක ඉතාම ප්‍රශස්ත මට්ටමක් හැටියට අපි දකිනවා. මෑත කාලීනව පැවති මැතිවරණ සමග සැසඳීමේදී මහ මැතිවරණ ඉතාම සාමකාමී මැතිවරණයක් බවද ෆෙඩරල් සංවිධානය පවසනවා. මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුල අපිට සිදුවීම් දෙකක් පමණයි වාර්තා වෙලා තිබෙන කැලණී ප්‍රදේශයේ සහ පන්නල ප්‍රදේශයේ පහළදීමේ සිදුවීම් දෙකක් වාර්තා වෙලා තිබෙනවා. මේ වෙනකොට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. පැෆල් සංවිධානය මේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන මැති සෑම මැතිවරණ කොට්ටාසයටම එකයි බැගින් යොදවන්නට ක්‍රියා කළා. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන මධ්‍යස්ථාන සඳහාත් අපි අපේ නියෝජිතයින් දිශික 25ට 25 දෙනෙක් මේ වෙනකොට යොමු කරලා තිබෙනවා. පූර්ව මැතිවරණ කාලයේ එවැගේම මැතිවරණ දිනය මේ දෙකම යම් ආකාරයකට සාපේක්ෂව සාමකාමීව පවත්වා ගන්නට අපි සමත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙන්න ඕනේ, පොලිසියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම රජයත් මේ කොරෝනා තත්ත්වය මැඩ පවත්වලා යහපත් මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කළා. ආණ්ඩුව හැටියට ඒ ගත්ත ක්‍රියාමාර්ගත් අපි මේ මොහොතේ අගය කරනවා. ඒ වගේම ඒ තත්ත්වයේ ඒ ආකාරයටම මැතිවරණයෙන් අනතුරුවත් පවත්වා ගන්නට උන් සමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඉල්ලා සිටිනවා ජයග්‍රහණය කරන කණ්ඩායම් වලින් ඔබේ ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න ඉදිරි සති දෙකක කාලය තුල ඡන්දදායකයින් ඒකරාශී කරන ජයග්‍රහණයේ සැමරීමේ උත්සව වැනි අවස්ථා සංවිධානය කිරීම ඇකිතාක් අවම කරන හැටියට අනෙකුත් පාර්ශවයන්ට ශාරීරික හෝ මානසික පීඩාවක් ඇති නොවන ආකාරයට තමන්ගේ ජයග්‍රහණයෙන් භුක්ති විඳ කටයුතු කරන හැටියට සියලුම කණ්ඩායම් වලින් අපි ඉල්ලා සිටන්නට කැමැති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වර්ෂාපතනයක් අද දිනිය තුල ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය මහත්මිය කියා සිටියේ. මේ දවස්වල දිවයින හරහා නිර්තික මෝසම් සුළං ප්‍රවාහය හොඳ සක්‍රියත ස්වභාවයකින් පවතිනවා. මේ හේතු නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල වගේම දිවයින හරහත් සුළඟේ වේගය වැඩි. මේ තත්ත්වය කොහොමටත් දැන් අද දවසේ ටිකක් ප්‍රබලව බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ දිවයින උතුරු අර්ධයට, ඒ කියන්නේ උතුර උතුරු මැද නැගෙනහිර ඊළඟට වයඹ පළාත්වලත් ඊළඟට අපේ කඳුකර ප්‍රදේශවල මේක විශේෂයෙන් බටහිර බෑවුම් ප්‍රදේශවල නුවර එළිය පැතිවල වගේ මේක ටිකක් ප්‍රබලව අත්දකින්න පුළුවන් වෙයි. ඒ නිසා විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් ඒ පළාත්වල ජීවත් වෙන ජනතාව පොඩ්ඩක් අවධානයෙන් කටයුතු කරන්න ඕන. වැසි තත්ත්වය නිරිතික කොටසට, ඒ කියන්නේ බස්නාහිර, දකුණු සබරගමුව, මධ්‍යම වයඹ වගේ පළාත්වලට, ඊළඟට ගාල්ල මාතර දිස්ත්‍රික් වලට විටින් විට වගේ වැසි ඇති වෙනවා. මිලිමීටර 100කට වඩා වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල මාතර දිස්ත්‍රික්කේ ගාල්ල ඔය ටිකේ වැසි තත්ත්වය ටිකක් වැඩි වීම ඉඩකඩ අද දවසේ තියෙනවා. කොමත් හෙට මේ සුළඟේ තත්ත්වය තරමක් අඩු වෙන ලකුණු තියෙනවා. කංකසන්තුරේ ඉඳලා ගත්තොත් මන්නාරම, කොළඹ, හරහා, ගාල්ල, මාතර, හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශයේ විටක ඉතා රළු වෙන්න පුළුවන්. මොකද සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ට වඩා වැඩි වීම ඉඩකඩ තියෙනවා. මේක ෂණිකව වෙන්නේ. ඒ වෙලාවට මුහුද ඉතා රළු වෙන්න පුළුවන්. ඒ නිසා අද දවසේ දීවර සනාවෙක් කටවතු වලට යෙදීම ඉතා අවදානම් මේ ප්‍රදේශවල විශේෂම කාලුණි දෙපාර්තමේන්තුව දෙන අනාවැකි අවදානම් නිවේදන පිළිබඳ අවධානයෙන් කටවතු කරන්න කියලා අපේ මහජනතාවගෙනුත් අපි ඉල්ලීමක් කරනවා. විශේෂම ඊ දිනේ පටන් අඛණ්ඩවම මෙම මැතිවරණ කාල සීමාව තුන විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරියත් සහ අපගේ හදිසි මෙහෙයුම් මැදිරියත් අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් බිම් මට්ටමේ ඒ අවශ්‍ය සෑම ස්ථානයකටම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ක්‍රම ත්‍රිවිධ හමුදාව පොලිසිය යොමු කරමින්
අවශ්‍ය ඉදිරි කටයුතු වෙනුවෙන් විශේෂම බාධකයන් ඉවත් කිරීමේ කටයුතු එකම නිවාස හානි වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම මේ විනිවිදට අඛණ්ඩවම සිදු කරමින් පවතිනවා. එම නිවාස හානි විදිහට මුළු ප්‍රමාණය නිවාස 483 කට සහ එම තත්වය දැනට යාවත් කාලීන වෙමින් පවතිනවා. තුවාල කරුවන් මේ විනිවිදට පස් දෙනෙක් වාර්තා වෙනවා. මෙම නිවාස හානි වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩවම එම පීඩාවට සහ විපතටපත් ජනතාවට සහන සැපීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ අවශ්‍ය සේවාවන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහා තොරතුරු ලබා දීම සඳහා අඛණ්ඩවම 1.7/24 පුරාම විවෘතව පවතිනවා. පුතලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට සුලඟින් දැඩි බලපෑම් එල්ල වුණා. නිවාස 74කට වැඩි සංඛ්‍යාවකට හානි සිදු ඇති අතර දීවර වාඩි රසක්ද බලපෑමට ලක්ව ඇති බවයි පුතලම දිස්ත්‍රික් ලේකම් චන්දසිරි බණ්ඩාර මහතා සඳහන් කළේ. වනාත විල්ලුව මුන්දලම කරුවල ගස්වැව පල්ලම නාත්තණ්ඩිය ඇතුළු ප්‍රදේශ රසක් අදාළියම හමාකිය සුලඟින් බලපෑමට ලක් වුණා. වනාත විල්ලුව පුබුදුගම දීවරතුරුපලේ ඔරු කිහිපයකටද හානි සිදු වුණා. රත්නපුර ප්‍රදේශයට අදාළියම අදහැල්ලු දරානිපාත වර්ෂාව සහ සුළං තත්ත්වය නිසා ප්‍රදේශ රසක විදුලිය ඇනහිට තිබෙනවා. රත්නපුර නගරයේ ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ගවල වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. කුරුවිට ඇහැලියගොඩ අයගම ඇතුළු ප්‍රදේශ කිහිපයක පවුල් 273ක් පමණ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළේ. මේ අතර අයහපත් කාලගුණයෙන් ගාල්ල සවුත්ලන් විද්‍යාලයේ චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයටද බාධා එල්ල වී තිබෙනවා. දැඩි සුළඟින් මැතිවරණ කටයුතු සඳහා ඉදිකර තිබූ තාවකාලික කූඩාරමක්ද කඩා වැටුණා. අදාළියම ඇති වූ දැඩි සුළඟ සහ වර්ෂාව සමග ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 143කට හානි සිදු වුණා. නිවාස 5කට පමණ පූර්ණ හානි සිදු ඇති බවයි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික ධර්මදාස මහතා සඳහන් කළේ. කොළඹ රත්නපුර මාර්ගයට ගැටහැත්ත ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. ඒ සමගින් ස්වාධින රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති අවසන්. ආයුබෝවන්.